सम्मी सिल्वा අපිට සල්ලි දීලා තිනවලු. කවුද මේ කියන්නේ? ලියාපදිංචි කප්පංකාරේ ප්‍රසන්නරන්තුම කියන්නේ. කෝටි 2.5ක දඩයක් නියම කරා. කප්පන් විල්ලීමේ වරදට මෙතෙන්ට අවිල කියන ජනතා විමුක්ති පෙරණක ගිනුමට ආවද සම්මිගේ සල්ලි. සම්මි අපි දැකලත් නැහැ, දන්නෙත් නැහැ. රූපවාහිනියේ විතර මිනිහා මම දැකලා තියෙන්නේ. ඒක විතරක් මට කියන්න රණතුංගලාට. මේ සුද්ධවන්තව හිටින කතා කරන්නේ. නිසා ප්‍රසන්න රණතුංග මේ පිළිවෙල පාර්ලිමේන්තුවේ පැහැදිලිම කිරීමක් කරන්න ඕන. සම්මිගේ සල්ලි අපිට ආවා. ප්‍රසන්නට අනුව අපිට අවිල තියෙනවා නම් ඒක කප්පමක් වෙන්න ඕන. ප්‍රසන්නලා පරීක්ෂණ තියලා ඊට අවශ්‍ය නීති හමුවට ගෙනියන්න. පරීක්ෂණයක් තියන්න. කටමැත දොඩවන්නද පාර්ලිමේන්තුවට ඇවිල්ලා. පුළුවන් නම් ප්‍රසන්නට මම කියන එළිය කියන්න කියලා මේ ගිහිල්ලා. මෙහෙන් නිශ්චිතවන්ත වෙනවා දීර්ඝ කාලයක් විවිධ උත්සාහයන් දරලා මේ පනත ඉදිරිපත් කළාද සම්මත කරන්න ලැබීම් පිළිබඳව. නමුත් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පිළිබඳව නෙවෙයි. ගරු කතානායකතුමනි, ක්‍රිකට් පිළිබඳව ඊයේ විවාදයේදී මා සහභාගී වුණේ නැහැ. මොකද මම විදේශගත හිටපු නිසා. මම දැක්කා ගරු ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග විසින් කරපු ප්‍රකාශයකුත්, ඒ වගේම ඡන්දේ විමසීමේදී අපි නොසිටීම් පිළිබඳව කරපු ප්‍රකාශයකුත්. ඒ නිසා මේ පිළිබඳව අපේ පැත්තේ යම් කරුණු කීපයක් ඉදිරිපත් කළ යුතුයි කියලා මම කල්පනා කරනවා. විශේෂයෙන්ම ගරු කතානායකතුමනි, ක්‍රිකට් ක්‍රීඩාව අපේ රටේ ජනතාවගේ හදවතත් එක්ක බැඳී තිබෙන ක්‍රීඩාවක්. එහි ජයග්‍රහණයෙන් අපි ඔක්කොම එකට භුක්ති විඳිනවා. එයි පරාජයන් අපි ඔක්කොටම එකට කම්පනයක් ඇති කරනවා. නමුත් වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාව ඇතුලේ ඇති වී තිබෙන මේ අර්බුදයේ විශාලත පරාජයන් අපේ රටේ විශාල වේවුලක් නිර්මාණය කරමින් තිබෙනවා. ඒ නිසා දැන් දියත් වෙමින් තිබෙන්නේ ගරු කතානායකතුමනි, රනිල් වික්‍රමසිංහ ක්‍රිකට් බෝඩ් එක, ඒ වගේම සාගල් රත්නායක එකට ඉන්න පිලක්. ඒක හැමදාමත් පරාජිත පිළ. ඒකට එරෙහිව ඉන්නා මේ රටේ ජනතාවගේ පිළ, ජයග්‍රහණයන් අපේක්ෂාවෙන් ඉන්න පිළ. නමුත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ප්‍රසන්න රණතුංග ගරු අමාත්‍යවරයා යම් ප්‍රකාශයක් කර අපේ විජිත හේරත් මන්ත්‍රීතුමාගේ ප්‍රකාශයෙන් පසුව මා දන්නවා ඒකට හේතුනේ මොකක්ද කියලා. විශේෂයෙන්ම විජිත හේරත් අපේ සහෝදර මන්ත්‍රීතුමා පෙන්වා දීපු දේ තමයි මේ ක්‍රිකට් පාලක මණ්ඩලය තුල දීර්ඝ කාලයක් පවතින අර්බුදය තමයි නැවත නැවත පෙරළමින් එන්නේ කියලා. මේ ක්‍රිකට් පාලක මණ්ඩලය පවුල් 3ක් අතර හැමදාමත් එක ගැවසෙනවා. විටක මේ පවුල් ආරවුල් වෙනවා. විටක මේ පවුල් එකඟතාවයකට එනවා. ඒක ඉතා පැහැදිලිව කිව්වා ධර්මදාස පවුලයි, සුමතිපාල පවුලයි, රණතුංග පවුලයි. දැන් නම් හිච්චි විජේදාස පවුල. ඕක තමයි ක්‍රිකට් පාලක මණ්ඩලය. ඒක නෙවෙයිද? මේ පවුල්ලකට එකට ඉන්න එක වෙලාවක ඉතාමත් හොඳ මහත්තුරු ක්‍රිකට් බෝඩ් එකෙන් පළවා හැරීම සඳහා මේ පවුල් එකට කටයුතු කරා. සමහර විට මේ පවුල් බෙදිලා හිටියා. සමහර විට එකම පවුලේ බෙදිලා හිටියා. ඒක අපිට කියන්න අයිතියක් නැද්ද? ඒක මේ පාර්ලිමේන්තුවේ ගරු අපේ සහෝදර විජිත හේරත් මන්ත්‍රීතුමා කිව්වට පස්සේ ප්‍රසන්න රතනුග ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා කියනවා සම්මි සිල්වා අපිට සල්ලි දීලා තිනවලු. කවුද මේ කියන්නේ? සාමාන්‍ය රටේ කියමනක් තියෙනවා ගයක් කියන දේ විශ්වාස කරන්න කලින් කියපු කෙනා හොයලා බලන්න කියලා. කියපු කෙනා කවුද? ලියාපදිංචි කප්පංකාරේ ප්‍රසන්න රණතුංග කියන්නේ. මහාධිකරණයෙන් දඬුවම් ලැබපු කෙනෙක්. මහාතන මෑත නඩුවකදී කෝටි 2.5ක දඩයක් නියම කරා කප්පන් මිල්ලීමේ වරදට. ලක්ෂ 20ක වන්දියක් නියම කරා කප්පන් මිල්ලීමේ වරදට. අවුරුදු 4කට ඇඟපැන්ද කප්පම් මිල්ලීමේ වරදට කෝටි 2.5ක දඩයක්, ලක්ෂ 20ක වන්දියක්, අවුරුදු 4කට ඇඟපැන්දලා මෙතෙන්ට අවිල කියන ජනතා විමුක්ති පෙරණක ගිනුමට ආවලු සම්මිගේ සල්ලි. සම්මි අපි දැකලත් නැහැ, දන්නෙත් නැහැ. රූපවාහිනියේ විතර මිනිහා මම දැකලා තියෙන්නේ. ඒක විතරක් මතක තියාගන්න රණතුංගලාට. මේ සුද්ධවන්තව හිටින කතා කරන්නේ. නිසා ප්‍රසන්න රණතුංග මේ පිළිවෙල පාර්ලිමේන්තුවේ පැහැදිලිම කිරීමක් කරන්න ඕන. සම්මිගේ සල්ලි අපිට ආවා. ප්‍රසන්නට අනුව අපිට අවිලා තියෙනවා නම් ඒක කප්පමක් වෙන්න ඕන. ප්‍රසන්නලා පරීක්ෂණ තියලා ඊට අවශ්‍ය නීති හමුවට ගෙනියන්න. පරීක්ෂණයක් තියන්න. කටමැත දොඩවන්නද පාර්ලිමේන්තුවට ඇවිල්ලා. පුළුවන් නම් ප්‍රසන්නට මම කියන එළිය කියන්න කියලා මේ ගිහිල්ලා. හැබැයි ප්‍රසන්නන් කතාව මම එළියත් කියනවා මෙතනත් කියනවා. කප්පම් ගැනීමේ වරදට අවුරුදු 4ක් ඇඟබැඳු බව, කප්පම් ගැනීමේ වරදට අවුරුදු 2.5ක දඩයක් නියම කරපු බව, කප්පම් ගැනීමේ වරදට ලක්ෂ 20ක දඩයක් නියමක වන්දියක් නියමක කරාම මෙතනක් කියන එළියත් කියන ප්‍රසන්නට. කතානායකතුමා මොනවද කරන්නේ? මතකද කියන්නේ? ඔව් කතානායකතුමා මොකද්ද කියන්නේ? ඒවා කියනකොට සද්ද නැතු ඉන්නවා. නිකන් හිතු හිත විදියට එක එක മന്ത്രിවරුන් තමන්ගේ කට දෙන විදියට නම් කියන්න සූදානම් වෙන්න එපා ප්‍රසන්නන්ටකට මම කියන්නේ. මොකද මේ ක්‍රිකට් අරුබුදේ ඉස්සරලම ආනා පුංචිවල වෙන වැදගත් මහතුරු පළව හරින්න රණතුංගල සුමතිපාල් එකට වැඩ කරේ. ඒක අපි දන්නවා ඉතිහාසෙ. ඒ අපිට කියන්න එපා කියලාද කියන්නේ පාර්ලිමේන්තුවේ. ඒ නිසා මේ ක්‍රිකට් පාලක මණ්ඩලය විශේෂම ජයග්‍රහණ රැසක් ලැබුණාට පසුව විශාල මුදල් කන්දරාවක් එන්න පටන් ගත්තා. ඒ මුදල් කන්දරාව බෙදා ගන්න එක කාලයක රණතුංගල 3 දෙනෙක් හිටියා පාලක මණ්ඩලේ. මට මතක විදියට මේ රණතුංගල 3 දෙනෙක් හිටියා එක කාලයක පාලක මණ්ඩලෙට. ඒවා අපිට කියන්න බැරිද මේ සභාවේ? ඒ පිළිමද අපි කියලා තිබෙනවා. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රසන්න රණතුංගල මම කියන්නේ අපිට එල්ල කරපු චෝදනාව එක්ක සනාථ කරන්න එක්ක එළිය කියන්න. හැබැයි මම යාට කියන චෝදනාව මහා අධිකරණයෙන් සනාථ වෙලා තියෙන ලියාපදිංචි කප්පම් කරුවෙක් කියලා. මතක තියාගන්න ප්‍රසන්න රණතුංගලට එන විදියට කටමැද දොඩවන්න එපා කියන්නේ මෙතන. දෙවනි කරුණ මේ ඡන්දය පිළිබඳව ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඊයේ මෙම යෝජනා විපක්ෂ නායකතුමා විසින් ගෙනාවේ මා හිතන්නේ පාර්ලිමේන්තු කාර්ක සභාව රැස් කටයුතු පිළිබඳ කාර්ක සභාව රැස් වුණු මම හිතියක් දන්නේ නැහැ බිස්නස් කමිටි එකේ. ඒකදී මේ යෝජනාව විපක්ෂ නායකතුමා විසින් ගෙනෙන්නත් ආණ්ඩුවෙන් ස්ථිර කරන්නත් යෝජනාව එතනම සකස් කරා. ඔබතුමා දන්නවා නේද බිස්නස් කමිටු රැස්වීමේදී යෝජනාව සකස් කරා. ඒ සකස් කරපු යෝජනාව විපක්ෂ නායකතුමා විසින් ඉදිරිපත් කරා. ආණ්ඩු පක්ෂ අමාත්‍යවරයෙක් ස්ථිර කරා. ඉතින් ගරු කතානායකතුමනි නියෝජ්‍ය කතානායකතුමනි විපක්ෂ නායකතුමා විසින් ඉදිරිපත් කරන යෝජනාව ආණ්ඩු පක්ෂ අමාත්‍යවරයෙක් අනුමැති කරාට පසුව අපි උපකල්පනය කරන මොකද්ද එතන ඡන්දයක් පවතින්නේ නැහැ කියලා. මොකද විපක්ෂ නායකතුමා යෝජනා කරනවා ආණ්ඩු පක්ෂෙන් ස්ථිර කරනවා. ඊට පස්සේ අපි හිතුවා එතන ඡන්දයක් පවතින්නේ නැහැ. ඒ නිසා නොපවතින ඡන්දයක් පිළිබඳව අපි සභාවේ සිටින යුතුයි කියන තැන නැතුව අපි සභාවේ හිටියේ නැහැ. ඒ නිසා දැන් මාධ්‍ය වාර්තා කරන විවිධය කියන උත්සාහ කරනවා මේ ඡන්ද විමසන අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ മന്ത്രിවරු හිටියේ නැහැ කියලා. ගරු නියෝජක කතානේ ඡන්දයක් තිබ්බේ නැහැ. අපි ඉඳ හිටින්. මොකද ඒක විපක්ෂයත් ආණ්ඩුවත් ඒකාබද්ධව ගෙනපු යෝජනාවක්. කවුරුවත් ඡන්දයක් ඉල්ලුවේ කියන බලාපොරොත්තුවක් අපි සතු තිබුණේ නැහැ. ඕනතරම් මේ පාර්ලිමේන්තුවේ ඡන්දයක් නැති අවස්ථාවල മന്ത്രിවරු සහභාගී වෙලා නැවසන්න එක. ඒක එතන සිද්ධ වුණේ. එහෙම නැත්නම් මේ සම්මිට කඩේ යන්න ක්‍රිකට් බෝඩ් එකට කඩේ යන්න මේ ක්‍රිකට් බෝඩ් එකේ බහිරවයන් ගැන අද නෙමෙයි අපි කතා කරන්න පටන් ගත්තා. අපේ හඳුන්වන්නේ മന്ത്രിතුමා මට මතකයි කෝප් සභාවේ සභාපතිවරයා හැටි කටයුතු කරනකොට මේ ක්‍රිකට් බෝඩ් එක කැඳෙව්වා. ලංකාවේ පළවෙනි වතාවට මම දන්න විදිහට නියෝජ්‍ය කතානායකතුමා කැඳෙව්වා. ඒක නියෝජ්‍ය කතානායකතුමා. දැන් නියෝජ්‍ය කතානායකතුමා හරිද මේ පාර්ලිමේන්තුවේ දෙවනිය ප්‍රධානියෙන්. හැබැයි කෝප් සභාවට කැඳෙව්වා ඒ වෙලාවේ. ඒ වෙලාව තමයි එල්දරව් කර ඇමරිකන් එක්සත් ජනපදයේ ගිණුමක් ඇතිකට තිබුණ බවත් ඒ ගිණුම පුද්ගලික ගණුදෙනු කරන්න ඉඩ කර දීලා තිබුණ බවත් මේ ක්‍රිකට් ආධාර සඳහා පාටිය ඇතුළේ ඒ සල්ලි එකට බැර කරන්න උත්සාහ කරපු බවත් මේ සියල්ල එල්දරව් කර තිබෙනවා. ඒද මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ විශාල මුදල් කන්දාරාවක් ගලාගෙන ආවට පස්සේ ඒකේ වංචා දූෂණ නාස්ති පිළිබඳව ඇතිතරම් මේ පාර්ලිමේන්තුවේ පිටතත් අපි කියලා තියෙනවා. ඒ වගේම නිශ්චිත ප්‍රශ්නයේදී සම්මිසා ධර්මදාසගේ ප්‍රශ්නයේදී ජයන්ත ධර්මදාසගේ ප්‍රශ්නයේදී ඒකෙදිත් අපි ඉතා විශාල ලෙස පැහැදිලි කරලා තිබෙනවා. මම හිතන්නේ මීට පෙර පාර්ලිමේන්තු විවාදයේදී සම්මි පිළිබඳව ධර්මදාස පිළිබඳව ක්‍රිකට් පාලක මණ්ඩලය පිළිබඳව මහජනක මුදල් නාස්ති කරලා තිබෙන ආකාරය පිළිබඳව ඒ ධනය තමගේ පුද්ගලික සුඛ විහරණය සඳහා පාවිච්චි කරපු පිළිබඳව පාලක මණ්ඩලයට විනයක් නැතිවීම පාලක මණ්ඩලයට ආයතනයක් මෙහි පිළිබඳ විධිමත් දැනුමක් නොමැතිවීම විසින් ක්‍රිකට් ක්‍රීඩකයන් ඇති වී තිබෙන අර්බුදයත් අපි ඇති වෙනකන් කියලා තියෙනවා. මොකද අපි දැක්ක අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට තමන්ගේ ජාතික කණ්ඩායම් නියෝජනය කරනවා යයි කියන හැඟීමකින් යුතුව කටයුතු කළ යුතු තිබුණා. හැබැයි බොහෝ අවස්ථාවල අපි දැක්ක අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් තමන්ගේ ජාතික හැඟීමෙන් යුතුව කටයුතු කරනවා වෙනුවට රටට තමන් තරඟ වදින ශ්‍රී ලංකා කොඩිය යටතේ ඊට තිබෙන ගෞරවය, එහි තියෙන අභිමානය ආරක්ෂා කිරීම තමන්ගේ දෙවුර මත පැවරී තිබෙනවා කියන හැඟීමකින් නැතුව කටයුතු කරපු අවස්ථා අපි දැක්කා. ඒ නිසා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ක්‍රීඩකයන් අපකීර්තියටපත් වුණා. ඒ ලංකාව අපේ ජාතික කොඩිය අපේ අභිමානය අපකීර්තියටපත් වීමක්. හැබැයි අපි තේරුම් ගන්නවා ඒ තරුණ දරුවෝ අවුරුදු මා හිතන විශාල ප්‍රමාණයක් අද අවුරුදු 30ට වඩා අඩු තරුණ දරුවන් කර්මන්තවට ජනප්‍රියතාවයක් ලැබෙනවා, මුදල් ලැබෙනවා, ඕන් පිළිබඳ විශාල සමාජ ගෞරවයක් නිර්මාණය වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒගොල්ලන්ට හොඳ හික්මීමක් ඕන. හැබැයි හික්මියවත් දෙන්න ඕන කවුද? ක්‍රිකට් පාලක මණ්ඩලය. හැබැයි පොහුගේ කාලේ ඉඳලා උනේ මොකද්ද? ඒ ඇයට විනයක් දෙන ඒගොල්ලෝ නිසි හැසිරීමක් දෙන්න ඕන පාලක මණ්ඩලයටත් විනයක් නැති බව. ඉතින් සම්මි ධර්මදාසගේ පාලක මණ්ඩලය පිළිබඳව අපේ විවේචන ඉදිරිපත් කරා. හැබැයි ඒ වගේම මා ක්‍රිකට් මා අමතවරයට පෞද්ගලිකව කතා කරලා කියලා තිබෙනවා. මේක නතර කළ අතුරු කමිටු පාලක මණ්ඩලය පත් කරන්න. එතුමන් කිව්වා මේ ලෝක කුසලානේ පැවැත්ම නිසා ඒ අවස්ථාව බැලලා මම පිළිගත්තා. හැබැයි පසුව පත් කරන්න කියලා පිළිල්ලුව එතුමගේ. මම පෞද්ගලිකව කියලා තියෙනවා. ඒතර එතුමා කිව්වා යම් ජාත්‍යන්තර ක්‍රිකට් තාහනම පැවරීම ඉඩකට තියෙනවනේ කියලා. මම කිව්වා ඔබතුමා ICC එකත් කෙලින් කතා කරන්න. කතා කළා මේ වැඩේ කරන්න කියලා පිළිල්ලීමක් තිබුණා. ඒ නිසා මේ පාලක මණ්ඩල රැකවරණ දෙන්න නෙමෙයි මේ පාලක මණ්ඩල ඉවත් කරන්න ඕන තැන හිට මිනිස්සු අපි. මේ අභූත චෝදනා කරන්න එපා කියන මේ පාර්ලිමේන්තුවේ. ඒ විතරක් නෙමෙයි. ඊට පස්සේ එතුමා විසින් පත් කරපු පාලක මණ්ඩලය පිළ අතුරු පාරක සභාව පිළිබඳ අපි සෑහීමකටපත් වෙන්නේ නැහැ. මේක මේ නඩුව අහන්න එතුමා වෙන කමිටුවක් දාන්න. වංචා දූෂණ පිළිබඳ ප්‍රශ්න තිබෙනවනම් ඒ වගේ නීතිමය ප්‍රශ්න තිබෙනවනම් ඒ නීතිමය ප්‍රශ්න විසඳීම සඳහා ක්‍රිකට් බෝඩ් එකට වෙන කමිටුවක් දාන්න විජේදාස රාජපක්ෂ ගරු ඇමතුමගෙන් අහලා. හැබැයි මම අහන්නේ ක්‍රිකට් බෝඩ් එකක් පත් කරන්න එපා එහෙම. මේ විනිසුරු විශ්‍රාමික විනිසුරුවන් දාලා මොකක් කරන්නද මේ? මේ වැටිලා තියෙන මානසිකත්වයෙන් වැටිලා තිබෙන තාක්ෂණික දුබලතාවයන් තිබෙන ජයග්‍රහණයෙන් අහිමි වී තිබෙන ක්‍රිකට් කණ්ඩායමකට ධෛර්යය දීලා උත්තේජන දීලා දක්ෂතාවයේ හැකියාව තාක්ෂණ දුබලතාව විවත් කරලා ගොඩෙන් හදන ප්‍රයත්නය. ඒ ප්‍රයත්නයට ඉතා වැදගත් මහතුරු දෙමිය යුතු තිබුණා. මගේ පෞද්ගලික යෝජනාවක් මගේ තුමට කිව්වා. සිද්ධාත් වෙත්තුමනි වැනි දේශ ක්‍රිකට් කිඩකී මේකට දාන්න. ඒගොල්ලෝ ගැන හැම කෙනාම පිළිගන්නවා. එවැනි කණ්ඩායම දාලා මගේ මෙහෙම කරන්න කිව්වා. හැබැයි ඉන්න පාලක මණ්ඩලය අයින් කරලා එතුමා දාන ඕනෑම පාලක මණ්ඩලයට ආවඩන්න අපි ලෑස්ති නෑ. අපි හිම ආවඩන්නෙත් නෑ. අපි දැන් ඉන්න එක දූෂිතයි. හැබැයි ඉන්න එක විනාශකාරී. ඉන්න එක රටට පරාජය ගෙනාවා. ඉන්න එක හොරකම් කරලා තිනවා. ඉන්න එක අපේ ක්‍රීඩාව ජාත්‍යන්තර වශයෙන් හැඩවලක් කරලා තිබෙනවා. ඉන්න එක අපේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රපාතයට ඇරිය. ඉතින් ඉන්න එක ස්වභාව වෙනස් කරන්න ඕන. හැබැයි වෙනස් කරලා මේ වැටිලා තියෙන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා වැටි තිබෙන ආයතනයක් ගොඩනැගීම සඳහා ඒ සඳහා මෙහෙයුමක් තිබෙන හැකියාව තියෙන කණ්ඩායම කොදවන්න කියන එක තිබුණේ. ඒ නිසා එතුමා පත් කරපු අතුරු කමිටුව පිළිබඳවත් අපි සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒක තමයි අපි ඉදිරිපත් කරන්නේ. ඒක ඉදිරිපත් කරන ක්‍රීඩාමත කියනවා අපි සම්මි වෙනුවෙන් පිට හිටලනොඩු. අපි සම්මි වෙනුවෙන් පිට ඉන්න මම නැවතත් කියනවා. ඒ සම්මිකේන මහත්මයා රූපවාහිනිය දැකලා හැර මම වෙන කිසි අවස්ථාවක් දැකලා මම සම්මි දැකලා තියෙනවා රනිල් වික්‍රමසිංහ සාගර රත්නායත් එක්ක එකට වාඩි වෙලා ඉන්න මම සම්මි දැකලා තියෙනවා. හරිද? ඔය ගොඩක් මහත්තුරුත් එක්ක සම්මි වාඩි වෙලා ඉන්න මම දැකලා තියෙන රූපවාහිනිය ඡාය රූපවල. හැබැයි සම්මිලා අපි දන්නෙත් නෑ, අපි මුණ ගැහිලත් නෑ. හරිද? එයා කියන අපිට සල්ලි වෙලා කියලා ප්‍රසන්න අනතුල. ඒගොල්ලෝ එකට හිටපොයි සම්මිලත් එක්ක. ඒ නිසා කරු නියෝජක තානායකතුමනි අප පිළිබඳව ක්‍රිකට් විවාදයේදී ප්‍රසන්න රණතුංගත් රොෂාන් රණසිංහ මහත්මයාට ඉදිරිපත් කරු සාවද්‍ය කරනු ඒ වගේම ඒ වෙලාවේ ඡන්දයක් පැවතුනේ නැහැ. නොපැවතුන ඡන්දයකට අපි හිටියේ නැහැ. හරි ඡන්දයක් තිබුණා නම් අපි ඉන්නවා. අපි දන්නවා උදේ විපක්ෂ නායකවරයා යෝජනාව ගේන්නේ ආණ්ඩු පක්ෂ අමාත්‍යවරයා ස්ථිර කරන්නේ. එතන ඡන්දයක් නැහැ. නැති ඡන්දයකට අපි හිටියේ නැහැ. එච්චරයි. බොහොම ස්තුතියි නියෝජක තානායකතුමනි.